my YouTube channel. අපි අද අට ශ්‍රේණිය ගණිත ප්‍රශ්න පත්‍රයේ දෙවන වාර පරීක්ෂණයේදී දීපු දකුණු පළාත් පේපර් එකේ 9 වෙනි ප්‍රශ්නේ ඉඳන් සාකච්ඡා කරන්න යමු පුතේ. අපිට ඔන්න දීලා ඍජු කෝණාශ්‍රයක්. මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය අපෙන් අහන්නේ VG ප්‍රකාශනයකින් දක්වන්නලු. හරි. ඉස්සෙල්ලාම මට කියන වර්ගඵලය කියන්නේ ඒරියා එක සමාන වෙනව කොහොමද? දිග ගුණ කිරීම පළල. එහෙම නේද? හරි. දැන් මට කියන්න දිග ගුණ කිරීම පළලෙන් දිග කොහොමද මේක දීලා තියෙන්නේ? මේ මෙයා නේද දිග පැත්ත ඍජු කෝණාශ්‍රය. එයා කොහොමද පුතේ අපි ලියන්නේ? ලස්සනට අපි මෙතන ලියමු. 2y - 5 ගුණ කිරීමන් නිසා ටීචර් මේ විදිහට වරහන් දැම්මා. ඊළඟට පළල, මේ පළල පැත්ත කොච්චරයිද? 3x. එහෙනම් මෙයා ගුණ කිරීම 3x. හරිනේ. කැමති නම් මෙහෙම්මම උත්තරේ දියන්නත් පුළුවන්. නැත්තම් අපි ලස්සනට 3x මේ විදිහට ඉස්සරහට ගමු. මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන් ගුණ කිරීමනේ. 4 වරක් 5 කිව්වත් එකයි, 5 වරමේ 4 ගුණ කිරීම 5 කීයද? 20යි. 5 වරක් 4 ඒත් 20යි. එහෙනම් අපි කොහොම ලිව්වත් ඒක ගැටලුවක් නෑ. ඇයි එහෙම ගැටලුවක් නැති වෙන්නේ? ගුණ කිරීමක් නිසා. හොඳද? හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යම් පුතේ. දීයේදී ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති සමචතුරස්‍රයක පැත්තක දිග සොයන්නලු. හරි. ඉස්සෙල්ලාම ඔයාලා හොයාගන්න ඕන කාගේ වර්ගඵලයද? ත්‍රිකෝණයේ වර්ගඵලය. හරි. අපි හොයමු ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙන්නේ, ඒකට තියෙනවා සූත්‍රයක්. කොහොමද? භාගය ගුණ කිරීම ආධාරක පාදය ගුණ කිරීම ලම්බ උස. දැන් අපේ යාළුවෝ ඉන්නවනම් මේව මතක නැති දැන් මතක් කරගන්න. හරි. හරි. දැන් මෙන්න මෙහෙම ඉලක්කම් 3ක් තියෙනකොට ආධාරක පාදය කවුද, ලම්බ උස කවුද කියන එක පැටලෙනවා පුතේ අපේ දරුවන්ට. හරි. මෙන්න මෙහෙම හිතන්නකො. හිතන්න ගෙදර රේඛයක් තියෙනවා කියලා. හරි. එතකොට මේ රේඛේ මිට කියලා හිතන්නකො. මේ මිටෙන් අදිනකොට මොන පාදෙද ඇදිලා එන්නේ? මේ මිටෙන් අදිනකොට මොන පාදෙද පුතේ ඇදිලා එන්නේ? මෙන්න මේ පැත්ත නේද? එහෙනම් මෙයා තමයි ලම්බ උස, මෙයා තමයි ආධාරක පාදය වෙන්නේ. හරි. හරි. එහෙනම් ඔන්න ලිව්වා සමානයි භාගය ගුණ කිරීම ආධාරක පාදය කීයද? 8 සෙන්ටිමීටර් ගුණ කිරීම ලම්බ උස 9 සෙන්ටිමීටර්. හරි. හරි. ඊළඟට මේ ඔයාලා දන්නව මේ යට තියෙන දෙකට, 2 වරක් 1 2 වරක් 4. ඊළඟට 4 වරක් 9 කීයද? 4 වරක් 9 36. ඒකකේ කොහොමද එන්නේ? සෙන්ටිමීටර්ද? නෑ නෑ පුතේ, මේ සෙන්ටිමීටර් ගුණ කිරීම, සෙන්ටිමීටර් කියන්නේ සෙන්ටිමීටර් වල වර්ගය. හරි. උන් අපි ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගත්තා. අපෙන් අහන්නේ හැබැයි ත්‍රිකෝණයේ වර්ගඵලයද? නෑ නෑ. ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති සමචතුරස්‍රයක පැත්තක දිග. හරි. මට කියන්න පුතේ සමචතුරස්‍රයක්. සමචතුරස්‍රයක ලක්ෂණ මොනවද? සමචතුරස්‍රයක ලක්ෂණ මතක් කරමු බලන්න. හැම පාදයකම දිග එකිනෙකට සමානයි. හරි. එතකොට මේ පාද දිග සමානයි, මේ පාද දිග සමානයි, මේ පාද දිග සමානයි, මේ පාද දිග සමානයි. එහෙනම් එක පැත්තක දිග x නම් පැති 4ෙම දිග 4x නේ. මෙයා x නම් මෙයා x, මෙයත් x, මෙයත් x. එහෙනම් x x x
පුතේ වර්ගඵලයට තමයි සමාන වෙන්නේ. ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇතියා. එහෙනම් සමචතුරස්‍ර වර්ගඵලයට මට සූත්‍ර කියන්න බලන්න. x x ගෙන් ගුණ වුණාම x ගුණ කිරීම x කියන්නේ මගේ පුතේ x වල වර්ගයේ. එහෙනම් x වර්ග තමයි සමාන වෙන්නේ මේ ත්‍රිකෝණ වර්ගඵලය 36යි. හරි. එහෙනම් x වර්ග තමයි 36. අපෙන් අහන්නේ පැත්තක දිග. ඒ කියන්නේ x හොයන්න ඕන. මට කියන්නකෝ පුතේ 36 කියන්නේ කාගේ වර්ගෙද මේ? යම් කිසි සංඛ්‍යාවක වර්ගය තමයි 36. එහෙනම් කාගේ වර්ගෙද 36? අපි මොකෝ කරන්න ඕන? දෙපැත්තෙම වර්ග මූලය ගන්න ඕන. හරි. එතකොට මේ වර්ගමූල ලකුණට මේ දෙක කැපිලා යනවා. එතකොට x සමානයි, ටීචර් මෙතනින් හදන්නම්, x සමානයි 36 වර්ගමූලය 6යි. 6 වරක් 6 නේද මගේ පුතේ 36. හා එහෙනම් සමචතුරස්‍රයේ පැත්තක දිග කීයද? 6යි සෙන්ටිමීටර්. හරි. පුතාලා මේ හදන ගණන් දෙපාරක් විතර හදන්න. හරි. අමාරුයි නම් දෙපාරක් අනිවාර්යෙන් හදන්න ඕන. හරි. 11 වැනි ගාන ධන 9 කාල කලාපයේ පිහිටි ජපානයේ ඔසාකා නගරයේ වේලාව 13:40 වන විට. හා ධන 3 කාල කලාපයේ පිහිටි රුසියාවේ මොස්කව් නගරයේ වේලාව සොයන්නලුමේ. ධන 9 දිනම් වේලාව කීයද පුතේ? 13:40. හරි. 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 එහෙනම් අපි දැන් හොයන්න ඕන ධන 3 කීයද? මට කියන්නකෝ මේ මෙතන 9 මෙතන 3 අර දනෝ ධන ලකුණ තියෙනවා නම් එහෙනම් කිසිම ගැටලුවක් නැහැ. 9 ඉන්නෝ මෙතන 3 ඉන්නෝ පුතේ. 9න් කීයක් අඩු වෙලාද? 3 ඇවිල්ලා තියෙන්නේ. 6ක් නේද? එහෙනම් මේ පැත්තේ වෙලා වෙනුත්, ඒ කියන්නේ 13යි 40නුත් අපි 6ක් අඩු කරොත් අපේ වැඩේ හරිනේ. එහෙනම් අපි බලමු 6ක් අඩු කරාම 40 එහෙම්මයිනේ. බිංදුවෙන් බිංදුවක් 4න් බිංදුවක් 4යි. ඊළඟට පුතේ 13න් 6ක් 7යි. 7යි 6නේ 13. එහෙනම් ධන 3 වෙලාවේදී වෙලාව කීයද? 7යි 40යි. හරි. හා ඊළඟට 12 වැනි ගාන අපිට කියන්නේ සරල සමීකරණයක් ගොඩනගන්න. හරි. x මගින් දැක්වෙන සංඛ්‍යාවේ සංඛ්‍යාව දන්නේ නැහැ මගේ පුතේ. සංඛ්‍යාව දීලා x. x මගින් දැක්වෙන සංඛ්‍යාවේ තුන් ගුණය නා. මෙයාගේ තුන් ගුණය කියන්නේ මෙයා ගුණ කරන්න ඕන තුනෙන්. තුන් ගුණයෙන් පහක් අඩු කළ විට මේ මෙයාගෙන් අඩු කරනවා පහක්. පහක් අඩු කළ විට එකක් ලැබේලු. මේ ඔක්කොම කරාට පස්සේ ලැබෙන්නේ එකලුවා. කැමති නම් මෙහෙම තියන්න පුළුවන්. හැබැයි චුට්ටක් මේ මෙන්න මෙතන අපිට වෙනස් කරන්න පුළුවන්. මේ x ගුණ කිරීම 3 කියන එක 3x කියලාත් ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ ගාන්ට යන් 13 වැනි ගාන අපිට දීලා ඒගොල්ලෝ 8.5යි 3 ගුණ කිරීම 3 සමානයි 25.5යි 9 නම් අපෙන් අහනවා ඒ 8.5යි 3ම ගුණ කරන්නලු 0.3ෙන්. හරි. මේ බලන්න මෙතන 3 ඇවිල්ලා. එතකොට මේ පිළිතුර මෙතන ඇවිල්ලා තියෙන දශම 3. ඒ කියන්නේ තව දශම ස්ථානයක් එකතු වෙන්න ඕනනේ. එහෙනම් මේ තියෙන උත්තරේ දශම තියද එකපාරක් කොහෙටද යන්නේ? ඉස්සරහට යනව නේද? මෙතන පුතේ දශම 3, මේ 3 දශම 3 වෙන්නේ. බලන්නකෝ අපි, මම මේ පැත්තෙන් හදන්නම්. මේ 3 දශම 3 වෙන්නේ ඕනම සංඛ්‍යාවක. දැන් මේ පස්ස පැදෙන්නේ මෙතන පිටි පස්සෙම තමයි දශම තිත තියෙන්නේ. හරි. එතකොට ඒ දශම තිත එකපාරක් මෙන්න මේ ඉස්සරහට ආවම නේද 0.3 හැදෙන්නේ.
ඒ වගේ තමයි මේ දශම තිත එකපාරක් ඉස්සරහට යන්න ඕන මේ දශම තුන වෙන්න. එහෙනම් මේ තියෙන දශම තිත එකපාරක් ඉස්සරහට යන්න ඕන. එතකොට පුතේ උත්තරේ කීයද? 2.5 5 9. හොඳද? හරි. අපිට දශම සංඛ්‍යාවක දැන් ඔන්න මෙහෙම තියෙනවා නම් අපි දන්නවා කොතනද දශම තිත තියෙන්නේ. මෙන්න මෙතන පුතේ දශම තිත තියෙන්නේ මේ දශම තිත. හැබැයි දැන් මෙහෙම සංඛ්‍යාවක් තිබ්බොත් එයාගේ අපි දන්නේ නැහැනේ දශම තිත කොහෙද තියෙන්නේ කියලා අපිට පේන්නේ නැහැනේ. මෙයාගේ පුතේ තියෙන්නේ මෙන්න මේ අවසාන කොනේ. හොඳේ. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යන් 14 වෙනි ගාන x හි අගය සොයන්නලු හේතු දක්වන්නලු. හරි. මගේ පුතේ මේ කවුද ඉන්නේ? සරල රේඛාවක්. සරල රේඛාවන් මත පීටි කෝණවල අයිති කීයද? මේ හඳ භාගේ නේද? කොච්චරයිද? ඕන තරම් කෝණ තියෙන පුළුවන්. හැබැයි මේ ඔක්කොම කෝණවල එකතුව අංශක 180යි. හේතුව දක්වන්න කියද්දි අපි ලියන්න ඕන. හරි. ඉස්සලාම අපි ලියන් ඉමු x මේ මෙතන ඉන්න x එකතු කිරීම 90 එකතු කිරීම 25 සමාන වෙන්නේ අංශක 180ට. ඇයි? හේතුව සරල රේඛාවක් මත පිහිටි කෝණවල අයිකේක ලියන්න ඕන. සරල රේඛාවක් මත පිහිටි කෝණවල අයිකේ, එහෙම නැත්නම් එකතුව. හරි පුතේ, මේ x ධන 90යි 25යි එකතු කරාම මේ 0.5යි 5යි 9යි 2යි 9 10යි 11 115යි සමානයි 180යි. මෙතන එකතු වෙලා ඉන්න 115 සමාන ලකුණෙන් එහා පැත්තට යදි මොකෝ වෙන්නේ? අඩු වෙනවනේ මේ ලකුණ අනිත් පැත්ත. එතකොට x සමාන වෙන්නේ කීයද? 180ෙන් 115ක් අඩු වුණාම කීයද? හදලා බලමු අපි මේ. 180ෙන් අඩු වෙන්න ඕන 115. බිංදුවෙන් 5ක් අඩු කරන්න බෑ. එහෙනම් එහා පැත්තෙන් එකක් ගෙනාව 10ෙන් 5ක් 5යි. මෙතන 8 නෙවෙයි 7යි. 7ෙන් එකක් ගියාම 6යි. එකින් එකක් අඩු කරාම බිංදුව. එහෙනම් අංශක කීයද මගේ පුතේ? x යගේ අංශක 65යි. ඒකක සහිතව ලියන්න ඕන. හරි. ඊළඟට දී ඇති රූපයේ භ්‍රමක සමමිතියේ ගණන සොයන්නලු. මේ බලන්නකෝ, ඉන්නේ සමචතුරස්‍රයක්. හරිම ලේසි. සමචතුරස්‍රයන් නම් මෙයා කොයි පැත්තට හැරුණත් එයාගේ සමමිතික අක්ෂය හැමම තියෙනවා පුතේ. හරි. එතකොට කීයක් තියෙද? 1යි. ඔන්න දැන් මෙතන ඔයා අල්ලගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. මොකක් හරි එකක් තියලා මැදි. මෙයා මෙහෙම කරකුණාට පස්සේ අංශ කණුව එයා ඒවි කලින් හිටපු විදියටම එනවද කියලා තමයි බලන්න ඕන. 1යි. ආයි මෙතෙන්ට 2යි. මෙතෙන්ට 3යි. ආයි මෙතෙන්ට 4යි. හරි. ඊළඟට x යගේ සොයන්නලු 16 වෙනි ගාන. මට කියන්නේ x යගේ සොයන්නේ කොහොමද? ත්‍රිකෝණයක් තියෙන්නේ. ත්‍රිකෝණේ මේ කෝණ මොනවද? අභ්‍යන්තර කෝණද බාහිර කෝණද? ඇතුලේ තියෙන කෝණද මේ පිටත තියෙන කෝණද? හරියට කියන්න බලන්න පුතේ, මේ තියෙන ඇතුළත කෝණනේ. එහෙනම් ඔයාලා දන්නවා මේ ඇතුළත කෝණ තුනේ අයිති කීයද? අංශක 180යි. ඒක අපි ලියන්නේ කොහොමද? x ධන මේ x මං ගත්තා. ඊළඟට ආයි මේ x ධන මෙතන අංශක 50. හරි. සමානයි කීයද අංශක 180යි. ඇයි එහෙම ලියන්නේ? ත්‍රිකෝණයේ මොන කෝණද? අභ්‍යන්තර කෝණ එකතුව. හොඳද? හරි. ඊළඟට
එක්ස්ට එක් එක දුනාම හරිය නිකන් ගෙම්බෙක්ට තව ගෙම්බෙක් එක දුනාම එතකොට ගෙම්බෝ දෙන්නේ නෙනේ අයින එක්ස්ට එක් එක දුනාම 2x ධන 50 සමානයි 180යි මේ 50 මේ පැත්තට ගියාම මොකෝ වෙන්නේ එකතු කිරීමේ 50 මේ දකුණු පැත්තට ගියාම ඍණ 50 වෙනවා 2x 180න් 50ක් අඩු කරාම 130යි ඊළඟට 2x 130යි 2කින් බෙදන්න ඕන මගේ පුතේ නේ x හොයාගන්න එහෙනම් මේ දෙකට මේ දෙක කැපුණම x සමානයි අංශක 65යි 130 බෙදන්න තියෙන්නේ දෙකෙන් 130 බෙදුනම 2කින් 65යි හරි 120 නම් 60යි නේ තව 10ක් නැවිලා තියෙන්නේ එතකොට ඒ 10 දෙකට බෙදෙනවා 5 5 එතකොට 65යි හරි ඊළඟට ඔයිලර් සූත්‍රයට අනුව පහත දී ඇති සම්බන්ධතාවයේ හිස්තම් පුරවන්නලුවා මේක නම් මතකෙ දෙන්න ඕන අපි ඝන වස්තු හදලා හදලා තමයි එන්නේ නේ ශීර්ෂ ගණන ධන මුහුණත් ගණන මුහුණත් ගණන සමාන වෙනවා ධාර ගණන ධන දෙකට හරිනේ හරි ඊළඟට පහෙන් දෙක යන භාගයේ පරස්පරය මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්නලුවා ඉස්සෙලාම ලියමු මේ භාගයේ පරස්පරය පරස්පරය කියන්නේ උඩයට මාරු කරන්න ඕන දෙක පහලට උඩට යනව පහ ඔන්න වැඩේ හරි පරස්පරය ලිව්වා හැබැයි පරස්පරය විතරද ලියන්න තියෙන්නේ නෑ 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 පරස්පරය මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්නලු එහෙනම් මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න නම් මේ විෂම භාගයන් ඉන්නේ යට ඉන්නේ හරය නේ මතකයි නේ ආ භාගයක යට ඉන්නේ හරය උඩ ඉන්නේ ලවය හරකගේ පිට උඩ ළමය කියලා අපි උගන්වන්නේ එතකොට මගේ පුතේ මේ හරකගේ පිට උඩ මේ දෙක කියන හරකගේ පිට උඩ ළමයි පහක් නැගලා දෙකක් උඩ පහක් නැංගම් බැලන්ස් නැහැ නේ ආ මේ විෂම භාගයක් ඉන්නේ එහෙනම් අපි මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් කරමු උඩ තියෙන ළමයි ගාන බෙදමු මේ යට තියෙන හරයෙන් පහ බෙදන්න දෙකේ දෙවරක් දෙක හතරයි පහෙන් එකක් අඩු කර හතරක් අඩු කරාම එකයි නේ එහෙනම් මේ උඩට එන දෙකේ ඉලක්කම තමයි පූර්ණ සංඛ්‍යාව මේ එන්නේ හරය හරෙන්නේ අපි බෙදුවා මේ උඩට එන්නේ පුතේ ඉතුරු ගාන එහෙනම් උත්තරේ කීයද කියවන්න බලන්න 2යි 2කින් 1 හරිනේ හා ඊළඟට මුන්න ගාණක් තියෙනවා අනුපූරකය අනු දෙක්ක ගමන් අංශක 90යි පරි දෙක්ක ගමන් අංශක 180යි ඔන්න ඕක මතක් වෙන්න ඕනේ නැත්තම් ඉතින් හරි වැඩි නේ ආ අංශක 50 ඔන්න එක කෝණයක් මගේ පුතේ අංශක 50යිලු අනුපූරකය අපෙන් අහන්නේ අනුපූරකයක් වෙන්න නම් ඔයාලා දන්නෝ මේ කෝණ දෙක එකතු අංශක 90ක් වෙන්න ඕන 90නේ 50ක් ඉන්නවා අංශක 90න් එක්කෙනෙක් 50 ඉතුරු එක්කෙනා හොයන්න නම් 90න් 50ක් අඩු කරන්න වෙනවා බිංදුවයි 4යි නං අංශක 40යි හරිනේ ඊළඟට පරිපූරක අංශක 180 පරිපූරකේ එතකොට ඉන්න කෝණය අපේ අංශක 50නේ දැන් 180න් 50ක් අඩු කරමු මේ 3යි 1යි බිඳුවෙන් බිඳුවක් අඩු කරාම බිඳුවයි 8න් 5ක් අඩු කරාම 3යි 1යි එහෙම එහෙනම් මෙතෙන්ට පරිපූරක කෝණය අංශක 130යි ඔන්න අපි ජයග්‍රාහී ලෙස කෙටි ප්‍රශ්න 20 20 වෙනි ගානට ආවා හරි කුලක ගානක් තියෙන්නේ හික්කඩුව නේ යන වචනේ අකුරු අපෙන් අහන්නේ p කුලකයේ අවයව කුලකයේ අවයව සහිතව ලියන්නලුවා p සමානයි ඊළඟට සංගල වරහණ දැම්මා හරි මේ බලන්නකෝ h අකුර තියෙනෝනේ ආ h අකුර ලියන්න ඊළඟට කමාවක් දැම්මා i අකුර ලිව්වා ඊළඟට ඉනයිනේ මේ k අකුර දෙකක් ඉන්නවා දෙන්නම ලියනවායි නෑ 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 දෙන්නම ලියන්නේ නෑ එක්කෙනයි ඊළඟට a අකුර ඊළඟට d ඊළඟට u w
ඒ අකුර ආයෙ ලියනවද? නෑ නෑ, ඒ අකුර ලිව්වා. ඊළඟට පොතේ NP සොයන්නලු. NP කියන්නේ කොච්චරක් තියෙනවදනේ? NP සමානයි මේ 1 2 3 4 5 6 7. නම් NP සමානයි 7යි. හරිනේ? හරි, එහෙනම් මේ ටික අද කරන්න. Goodbye.